अभिमानी रजिरत्ती यूट्यूब चैनल आराधना प्रसिद्धि विहार महादेवी वगे महा उत्तम मुलिला आरंभ कृप मे विहरे मे आवट गुडा दिव्यदेवता मे धर्मश्रवने दिव्यदेवता आराधना क्रीम दिद्धवा निहिंदव अहबिंदवा साधु 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 समंता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं नमस्कार वीवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि नमस्कार शरणयामि नमस्कार वीवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार धर्म विनियोगन मागे परम पूजनीय
ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලුකු ස්වාමීන් වහන්සේටද නමස්කාර වේවා. ඒ වගේම කටියාව පාර පුරාණ උත්තර රජ මහ විහාරයේ පින්වත් අපගේ කටියාවේ ධර්මප්‍රිය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ඒ ගරුතර මහා සංඝරුවන නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලබත්වා කිවිසාද කියන. ඒ වගේම පින්වත් සිල් මෑණිවරුනි ඒ වගේම සද්ධාවන්ත පින්වතුනි අද දවසේ කටියාව පාර පුරාණ උත්තර රජ මහා විහාරයේ ඓතිහාසික පින්කමක් සිද්ධ වෙච්ච දවස. ඒ තමයි චෛත්‍ය රාජානන් වහන්සේගේ ධාතු ගර්භයේ ධාතුන් වහන්සේලා සහ නිදන් වස්තු තැන්පත් වුණා. ඉතින් අපිටත් අවස්ථාව ලැබුණා ධාතු ගර්භයේ දෙක බලා වන්දනා කරන්න. ඉතාමත් මනරම් උතුම් ධාතු ගර්භයක් අද බුද්ධ ශාසනයේ ධාතු නිදන් වෙලා මේ පින්වතුන්ට පිනේ කුටස් කරවම් බවට සම්බන්ධ මේ පත් වෙන අවස්ථාව ලැබුණේ. ඊගෙන හිතලා සතුටු වෙන්නේ. පින්වතුනි ඔබ දන්නවා මේ ගොඩාක් දුෂ්කර කාලයක්. ඉනිසම් මේ වගේ කාලයක මේ පින්වතුන් මේ විදියට බණ අහන්න පැමිණීමත් එක්තරා එක පුදුමයකටත් වඩා ඔබගේ සද්ධාව සද්ධාවන්ත බවක් ඔබ තුල තිබෙනවා කියන්න පෙර ලකුණක්. ඉතින් ඒ නිසා සතුටු වෙන්න බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ රහතන් වහන්සේලා වැඩ ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේ රහතන් වහන්සේලා ඉස්සෙල්ලාම වැඩම කරන්නේ සද්ධාවන්තයන් කරා. දානයක් දුන්නත් ඉස්සෙල්ලා පිළිගන්නේ ශ්‍රද්ධාවන්තයාගේ දානය. ඒ නිසා ඔබ සංසාරයේ පුරුදු කරන මේ ශ්‍රද්ධාව පැහැදීම යම් දවසක ඔබ කරා සත්පුරුෂයන් පැමිණීමට හේතු සම්පත්තියෙන් බවට පත් වෙනවා. ඉතින් මට අහම්බෙන් මතක් වුණා දැන් අර විහාර මහදේවි මේ උත්තමාවිය ගැන කිව්වට පස්සේ තුමිය පසු කාලිනව පැවිදි වුණා. විහාර මහදේවී උත්තමාවිය පසු කාලේ පැවිදි වෙලා එතුමියගේ ආරාමයේ තිබිලා තියෙන්නේ දීඝවාපිය පැත්තේ. විහාර මහදේවී උත්තමාවිය තමයි අනාගති මෛත්‍රී තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මව් වෙන්නේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට මහමායා දේවිය මව් වුණා වගේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේට මාතාව වෙන්නේ විහාර මාදේවිය. තුත ඒ වගේ උත්තමාවියක් මේ විහෙර කරන්න මොල්ුණා කියන්නේ මේ විහෙරේ පින් කරන කුසල් කරන හිත සතුටින් බණ අහන ඒ ඇයිට මෛත්‍රී බුද්ධ ශාසනය උනත් වරදින් ඉඩක් නැහැ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් පින් කරගන්න කුසල් කරගන්න. ඉතින් පින්වතුනි මට මතක් වුණා අද චෛත්‍ය කර්මාන්තෙකුත් කරපු නිසා ඒ සෑයේ ඉදිරියට කටයුතු තියෙන නිසා විහාර මහදේවියගේ ස්වාමියවුනේ මේ ලංකාවේ ඉතාම දැහැමි රජ කෙනෙක් වුණ කාකවන්න තිස්ස රජුගේ. අපි කවුරුත් දන්නේ කාවන්තිස්ස රජුරෝ. කාවන්තිස්ස රජුරෝ තමයි සීරුවිල මංගල සෑය හැදුවේ ලලාට දහතුන් වහන්සේ නිදන් කරලා. මේ රජුරෝ බොහෝ කාලයකට කලින් අතීතේ වැද්දෙක් වෙලා හිටියා. මේ වැද්දෙක් වෙලා ඉන්න කාලේ මේ
වනේම වැඩ හිටිය පසේ බුදුරජාණන් වහන්සේ නම. තුරු පසේ බුදුරජාණන් වහන්සේලා ධර්මයේ දේශනා කරන්නේ නැහැ. ඒ නිසා රමිනිස්සු බණහනවා කියලා එකක් නැහැ. අර පසේ බුදුරජාණන් වහන්සේ භවනාසුරින් වැඩ ඉන්නවා දකින්නවා අර වැද්දා. දැකලා පැහැදීමක් ඇති වුණා. මේ මිනිසයා අර දඩීමේ ගිහිල්ලා හම්බෙන මොනව හරි තිබ්බොත් තමන් කන බොන දෙයකින් උදේ වරුවේ අර පසේ බුදුරජාණන් වහන්සේට දානයක් දෙනවා. දවසක් මේ හම්බුණ ලොකු වරක ගෙඩිය. දවස මේ වරක ගෙඩියේ අපි යන්නක හොඳ පැණි රස තියෙන වැල ගෙඩියක් කියලා. අර මැද තියෙන වහල්ල අපි කියන්නේ නැහැ කියලා. මේ පැත්තේ මොකද කියන්නේ ඒකට? ඈ? නාරදී. අර ඒක ගලවලා ගත්තා. ගලවලා ගන්නකොට දැන් අර වැලගිරිය මැද සිදුරක් හැදුණානේ. අර වැලවල තිබ්බ පැණි වලින් අර සිදුර පිරුණා. ඉස්සර පින්නතුනේ මේ පෘථුවි රසය කියලා එකක් තියෙනවා. ඉතින් ගොඩක් මේ රසය එනවා මේ පළතුරු වල. දැන් ඒක නැහැ. ඉතින් ඒක ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔයාල ගෙවල් වලම කලින් තිබ්බ වැලවරක වල රහ දෙනුයි රහ වෙනස්. ඒ කාලේ පැපොල් ගහක තියෙන සුවඳ පැපොල් ගෙඩියක් කපනකොට කනකොට දැන් පැපොල් ගෙඩියක් කනකොට එන සුවඳ කොච්චර වෙනස්ද. රස පෘථුවියේ රස ධාතු කියන එක අතුරු දහන් වෙලා යනවා. ඔයාලා දන්නවද යම් දවසක මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ට වුණාට පස්සේ ලුණු කියන රසය පෘථුවේ නැති වෙලා යනවා. මිනිසුන්ට ලුණු රස දැනෙන්නේ නැහැ. එතකොට මිනිසු ගොඩාක් නිරස දේවල් කන්නේ. පොත්තු කෑම තමයි ඒ කාලෙට කන්නේ. අවුරුදු 10ට මිනිස්සුගේ ආයුෂ අඩු වුණා. මිනිසුන්ගේ ගුණධර්ම අඩු වෙන්න හැදෙන ගස් කුලන් වල ඵල දාවි පළතුරු වල පවා රසයේ ගුණය නිති වෙලා යනවා. බත් තුනක් තියෙනවා. දැන් ගොඩාක් බත් පරණ අම්මලා දානවා. දැන් ගොඩාක් හාල් කඩින් ගන්නවා පිදුරු වගේ. ඉස්සර මිනිස්සු කුඹුරට වැඳ. ඉස්තරලාම උදැල්ල ගහද්දි වැඳලා මඳ කරද්දි ඊළඟට පෝරු ගහද්දි වී පෙගෙන්න දාද්දි දැත ඊළඟ බැත ඉහිද්දි නැත්තම් පැල හිටවද්දි වතුර බඳිද්දි වල් ගලවද්දි කී ගමන කුඹුරට වැඳ වැඳද කරන්නේ. ඊට පස්සේ පළවෙනි ගොයන් අවුර කපද්දි ඒ ගොයන් අවුර මිටි බඳිද්දි ඔළුවේ තියාගෙන යද්දි මෙසින් ඉන්න කලින් පළවෙනි වී ටික කමතට දාලා වැඳලා පැදුකුණු කරලා අතින් පොඩි කරලා ඊට පස්සේ ඒ කොලේ මඩවන්න ගනින්දි කොලේ මඩවල කොල කඩද්දි මේ විදිහට නොයේ කාකාරයෙන් වැඳලා බැත ටික ගෙදෙට්ට ගේනකොට කී වතාවක් දෙයියනේ වඳිනවද වැඳලා වී කොටලා පළවෙනි මේ අග්‍රසස්යෙන් තුනුරුවන්ට දන් දීලා තමන්න කන්ට ගන්න ඊට පස්සේ හාල් ගරලා ලිපි තියලා වඳිනවා. ඊළඟට බත් ඇටේ ඉදුන්නට පස්සේ දර ටික ඇදලා හැතපෙන් ගරලා වඳිනවා. බෙදන්න ගන්නෙත් වැඳලා ඒ බත්තික රහය ගරු කර කරයි ඒ බත්පත අතට ගත්තේ. ඒ බත්පත රහය මිනිසුන්ගේ තරහ මරා නැති කරන්න ඒ බත්පතට පුළුවන්.
මිනිස්සෙක් තරහ වුණාම බත් ටිකක් කියලා ඒ මිනිස්සට ගිහින් දීලා කතා කරනව අවුරුදු කාලෙට. එහෙම තමයි මේ තිබුණේ. නමුත් දැන් කාලේ මැෂින් වලට දාලා එදාම වීදි කරන් විකුණලා ඒකෙන්ම බීලා කුඹුරේම මල මුත්‍රා කරගෙන වමනෙ කරනකොට අතීතේ මුතුන් මිත්තු වැවමුණු හදපු අයට පවා දන් දීලා මුරුතෙන් දාන දීලා පින් දීලා ගරු කළා ඒ බෙත ටික ගත්තේ. ඉතින් ඒ ඔක්කොම නැති වුණාට පස්සේ අනාගතේ පෘථුවි රසේ නැති වෙනවා කියන එක අහන්න දෙයක් නෙවෙයි. පෘථුවි රසේ කියන්නේ පොළොවේම තියෙන දෙයක් ආනුභාවයක්. ඉතින් ඒක දැන් නැති බව ඔයාලටම තේරෙන්නේ නැද්ද? මේ මුලේ රජ කාලේ රන් කරල් පැහුණ කුඹුරු වල දැන් පොහොර නැතුව මේ වී හැදෙන්නේ. ඔය රට පොහොර වල රජ කාලේ තිබ්බද? ඊ රජ කාලේ කොයමකට පොහොර වුණේ? මිනිස්සු ගේ ඇඟෙන් වැටෙන දාඩිය ටික, අත් එකතු කළ වඳින ටික, යාය හරහා යන්න කියන කවි ටික, ඒව තමයි දැන් පොහොර කොල්ලා දාන්නේ. ඒව නැති වුණ ගමන් හැදෙන්නේ. මම මේ කියන්න ගියේ ඉස්සර උග්ගස් කපලා තියෙන උග්ගහ කපපු ගමන් අනෙක් පැත්ත හරවනවා. උග්ගහ කපපු ගමන් අනෙක් පැත්ත හරවනවා. මුල්ම බුද්ධ කාලේ හේ හේතුව කපපු ගමන් එතනින් වැක්කිරෙනවා පැනේ. දැන් සුද්ධ කරලා හප හපා උරන්න ඕන පැණි හොයන්න. ඒ නිසා ඇත්තටම ඒ කාලේ අද කාලේ වෙනස්. ඒ කාලේ එක වේලක් කාලා මනුස්සයාට හරිහත්යෙන් ඉන්න දෙයක් පුළුවන් වුණා. සංගය වුණත් ඒ කාලේ එක වේලයි වැළඳුවේ. දැන් කාලේ මිනිස්සු තුන් වේල කාලක් පේන්නේ ඇඟවල නැටි කැහට ගහිලා නහරවල් ලිලිප්පිලා කන් නැද්දෝ කියලා හිතෙනවා දකින්න කොට. ඒ කන් නැතුව නෙමෙයි කනවා. ඒ කන දේව පිදුරු වගේ සාරයක් නැහැ. ඉතින් කාලයක් තිබුණා වැලවරකවල ඒ වගේ පෙන් බීරෙන. ඉතින් මෙයා ඒ වරක ගෙදී ඒ වැල ගෙදී පැණි එකතු වුණාන පස්සේ අර වැද්දා අර පස්සේ බුදුරජාණන් වහන්සේ ඔයාලට ගිහිල්ලා පාත්‍රයක මෙහෙම ඇලුවා පැණි ටික පූජා කළා. ඊට පස්සේ දැන් ඔන්න මේ විදිහට දන් දෙනවා. දවසක් වැද්දට දඩේ මියන් හිටුණා එහා පැත්තේ කන්දක. ගෙදර ඉන්නවනේ මේ තමන්ගේ ඇඹිනේ. ගෙදරුන් දැට කිව්වා අර ශ්‍රමණයන් වහන්සේ වැඩියොත් මොනවද කන්ද තියෙන දෙය දීපා කියලා ගියා. පස්සේ බුදුරජාණන් වහන්සේ වීත රාගී වීත දෝෂී වීත මෝහී කෙලෙස් අඩුවෙන් අඩුවෙන් මනුස්සෙ ප්‍රසන්න වෙනවා ශ්‍රියාවන්ත වෙනවා. තරහ වුණත් අඩුවෙන තරමට එයා හන්නයිට ප්‍රේමනාප වෙනවා. අර තරුණ පස්සේ බුදුරජාණන් වහන්සේ ගොඩාක් සුන්දරයි ලස්සනයි. වැද්දක් නැති අතරේ තනි පංගලනේ ආර ස්වාමීන් වහන්සේ ගෙදරට වැඩපු වෙලාවේ පස්සේ බුදුරජාණන් වහන්සේ අර බවලතාට නරක හිතක් ඇති වුණා. ඒ බවලතා පස්සේ බුදුරජාණන් වහන්සේට වඩින්න ආසනේ තැන්පත් කරන තෙන් දානෙ බෙදන් නැතුව ඉඟි බිඟි පහනවා. දානි බෙදන් නැතුව වස්ත්‍රය හේමී කරනවා. පසේ බුදුරජාණන් වහන්සේ වඩින්න ලැහැත්තෙනකොට කිව්වා එහෙම යන්න එපා. අද ගෙදර කවුරුත් නැහැ. ඔයා මේ ඉන්නේ මේ පංචකාමයේ භුක්ති විඳින කියලා. ඉතින් ඔය තියෙන මායම් ඔක්කොම දැම්මා. පසේ බුදුරජාණන් වහන්සේ නිකිලෙස් කෙනෙක්. සසරින් එතරට වැඩි කෙනෙක්.
මේ ශරීරයේ දොරටු 9කින් අසුචි වැගිරෙන ගන්ධස්සාරේ පතුරන දෙයක් විදිහට අවබෝධ කරගගෙන ඒ ජීවිතය අවබෝධ කරපු රාගේ දුරු කරපු අය මේ කුණු ශරීර මහ කොට ඇඟිල්ලෙන් වත් ස්පර්ශ කරන්න ආස නැහැ. ඊට පස්සේ පින්තුනි මේ බවලතා සැකයක් හිතුණ දැන් මේ දැන් මගේ යෝජනාවට කැමති වුණ නෑනේ කියයිද දන්නේ නෑ. වැද්දට කිව්වොත් ඉවරයි. මහා නරුම මිනිස්සේ වැද්දා. ඊට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේ යම් දැනලා මේ බවලතා ඇඟ තමන්ගේ නියපොත් වලින් ඇඟ හූරා ගත්තා. රෙදි කෑලි ඉරන් ගත්තා. ඇඳේ පෙරිල්ල හිටියා. හවහා වැද්දාව එනකොට ගෙදර බවලතා ඇඳේ බුදි ඇඳුම් ඉරිලා නියපොතු පානවා. ඇයි කිව්වා? ඇයි තමයි කිව්වා. අන්න තියෙන කොටා බාණ්ඩ තියෙන දෙයක් දෙන්න කියලා කිව්වනේ. දෙන්න ගියා විතරයි ඔහිත් නෑ මේ ගෙදර. අර ආපු ශ්‍රමණයා මාව විනාශ කරන්න හැදුවා. මම ඔයාට තියෙන ආදරය නිසා පුදුම අමාරුවෙන් බේරුණේ කියලා. ඊටකට කෝපේ තරහ ආවා. තරහ ඇවිල්ලා එක පින්මට දුනු ඊතල අමෝරාගෙන කැලි දෙවනක් කරගෙන යකික් වගේ දුවගෙන ගියා. පසේ බුදුරජාණන් වහන්සේ නසන්ද මම මේ කාගේ අතීත විස්තරයක්ද කියන්නේ? කාවන්තිස රජුරෝ. ඔය කාවන්තිස රජුරෝ අනාගතේ පහළ වෙන මෛත්‍රී තථාගත බුදුරජාණන් වහන්සේගේ පියාණන් වෙනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට සුද්ධෝදන රජුරෝ පියාණන් වුණා වගේ. බලන්නකො මේ වගේ පූරිත පින් තින සත්වයන්ට පවා මේ සංසාරේ යන්ට වීම නිසා වෙන අබැද්දී කරදර කංකටලු නොසිතූ දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා පින් තින අයට පවා. ඒ නිසා මේ තෙල් පොලිමක ඉඳලා මොන කරුණයක්ද මේ පොහොර ලැබෙන්නේ නැතිකොට මොන කරුණයක්ද මේ වැස්සෙන්නේ නැතිකොට මොන කරුණයක්ද මේ ඉදිරියට ආහාර හිඟ වෙනවා කියන මොන කරුණයක්ද මොකද්ද දෙයිනේ අපි කරපු පාප කර්මී කියලා අපි එව්වට මේ බුදුවරුන්ගේ පියාණන් වෙන්න පින් තියන අයට සංසාරේ මේ වගේ කරදර කම්කටොළු වලට මෝන දෙන්න සිද්ධ වෙනවා නම් අපි ගැන කවර කතාද? ඊට පස්සේ පින්නතුනේ අර වැද්දා යනකොට පසේ බුදුරජාණන් වහන්සේ දිවිසින් දැක්කා. හැබැයි පසේ බුදුරජාණන් වහන්සේ ඒක විතරක් නෙවෙයි දිවිසින් දැක්කා අනාගතේ මේ ලංකා ධරණිතලේ ගෞතම ශාසනය පිහිටියට පස්සේ මේ රට එක්සේසත් කළ බුදුරජාණන් වහන්සේගේ අසද්දෘස මහන්සයය හදන දුටුගැමුණෝ කියන නරේන්ද්‍රයාගේ පියා වෙන්නේ මෙයා. තථාගතයන් වහන්සේගේ ලලාට ධාතු පිහිටන්සේ මංගල සෑය හදන්නේ මෙයා. අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පියා වෙන්නේ මොහු. හැබැයි මොහු අතින් පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඝාතනය වුණොත් එහෙම කල්පයක් දුගතිය උපදිනවා. කල්පයක්. ඉතින් ඒ නිසා බොහෝ කාලයක් දුගතිය උපදිනවා. ඉතින් ඒ නිසා මොකද කළේ? පසේ බුදුරජාණන් වහන්සේ ඔහු එන මාවතේ ඉස්සරහින් ලොකු පොකුණක් මැව්වා. පොකුණක් මවලා ඒ පොකුණේ දැන් වැද්ද එන මාවතේ ඉස්සරහ ලොකු පොකුණක්. පසේ බුදුරජාණන් වහන්සේ වැද්ද ආවට පස්සේ අහසින් ගිහිල්ලා වැඩලා අහසේ තමන්ගේ ඉන්න පටිය ගලවලා අහසෙත් මෙහෙම තිබ්බා. දෙතුන් ඉමේ බඳින පටිය අහසේ දැන් මෙහෙම දින නූල්ල වගේ දිගට තමන්ගේ සිගුර ගලවලා ඒ වැලට දැම්මා. දැමලා අහසෙන් බැහැලා පොකුණේ පැන් පහසු වෙලා අහසට ගිහිල්ලා අඳනේ දිර්දීන් වේලාගෙන අර සිගුර පරවගෙන ඉන්න පටිය අරගෙන
කුටියට වැදියා. එතකොට අර වැද්දාට හිතුණා මේසා අනුභව සම්පන්න කෙනෙක් නම් අර වගේ ජරා වැඩක් කරන්නේ නැහැ. මේ අපේ ගෑණිගේම උඩර වැටියා. කියලා එක පින්මන්ද ස්වාමීන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සමාව ගත්තා. පසේ බුදුරජාණන් වහන්සේ සමාව දුන්නා. කිව්වා මං දැන් අර ගෑණි එතනම නැසන. පසේ බුදුරජාණන් වහන්සේ ප්‍රදාලා එහෙම කරන්න එපා. ස්ත්‍රින්ගේ හැටි ඕම තමයි. සාමාන්‍ය නුවණැති අය ගුණාත් නුවණැති අය සංසාරේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ ස්ත්‍රීන්ගේ වැරදි වැරදි දඬුවම් දෙන්නේ. ඒකට කියනවා ස්ත්‍රීන්ගේ හැටි කියලා. ඒ කියන්නේ බුද්ධ කාලේ වුණත් සමහර ශ්‍රද්ධාවන්ත පිරිමි ඇවිල්ලා තියෙනවා තමන්ගේ නෝනා අයාලි යනවා. ඒක බුදුරජාණන් වහන්සේ ඒක කියනවා. ස්වාමීන් වහන්සේ වංශ මේ ගෑණි නවත්ත ගන්න බැහැ. ඒතකොට බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ඒ කියන කෙනා තමන් කියන දේ විශ්වාස කරනවා නම් බුදුරජාණන් වහන්සේගෙන අවවාදය තමයි. ස්ත්‍රීන්ගේ හැටි ඕන තමයි. කියලා පවුල් කැඩෙන තැනට දඬුවම් දෙන තැනට අවවාද දෙන්නේ නැහැ. ඉතින් මේ සංසාරේ හැටි ඕන තමයි. පතිවරතාව රකින්න ස්වාමියාට ආදරේ මම බැඳපු මිනිස්සේ මට දැන් දරුවෝ ඉන්නවා එහෙම කියන හිතලා වගකීමක් ගන්න ස්ත්‍රීන් යම් පවුලක ඉන්නවා නම් ඒ අය ඒ පවුල වාසනාවන්තයි. අම්මා තාත්තා මාව රකින්නවා කියලා බැඳපු නැති ඉස්කෝලේ යන මේ තරුණ කෙල්ලන්ද තේරෙන්නේ නැත්නම් අම්මලා තාත්තලා මෙච්චර කාලයක් මාව ආරක්ෂා කළා කියලා එවන්ට තේරෙන්නේ නැත්නම් මොන්ට ලැජ්ජ බය නැත්නම් ඒකට මම වාසනාව කියන්නේද? ඒකේ තමයි මේ පවුලේ අවාසනාව. ලැජ්ජ බය නැති අම්මා තාත්තා ගැන හිතන්නේ කෙල්ලෙක් ඉන්නවා කියන්නේ ඒකේ පවුලේ අවාසනාව. තමන්ද කියලා මොලයක් තියෙන්නේ පැය. ඒ වගේ චරිතවලටම කොල්ල සෙට් වෙලා යනවා නම් ඒ තමයි උන්ගේ අවාසනාව. දුහුට අවාසනාවන්ත කෙනෙකුට අවාසනාවන්ත කෙනෙක් සෙට් වීම ගැන අරුමේ කියම ධාතු ධාතු එකතු වෙනවා. හොඳයිට හොඳයි එකතු වෙනවා, නරකයිට නරකයි එකතු වෙනවා. කසාද බෙදපු කෙල්ලට තේරෙන්නේ නැත්තම් මට දැන් මිනිහෙක් ඉන්නවා කියලා. ඊළඟට මට දැන් බඩේ දරුවෙක් ඉන්නවා කියලා. ඊළඟට මම දැන් දරුවෝ ඉන්න අම්මා කෙනෙක් කියලා. ඉතින් ඒකට මම වාසනාව කියන්නද? ඒකට කියන දින වචනේ තමයි පවුලේ මොසල්කම. මිනිහටත් තේරෙන්නේ නැත්තම් මං දැන් බඳලා ඉන්නේ කියලා. මටත් බවලෙක් ඉන්නවා කියලා. අපිට දරුවෝ දැන් ඉන්නවා. කියලා මේ ලැජ්ජ බය උපද්දව ගන්න බැරි නම් ඉතින් මොකද්ද ඒකට කියන්නේ? පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා රැද්දට ස්ත්‍රීන්ගේ හැටි උන් තමයි. ඔබ තරහ ඇති කරගන්න එපා. ක්‍රෝධය ඇති කරගන්න එපා. කියලා කිව්වා. ඒ පස්සේ බුදුරජාණන් වහන්සේගේ මිහිරි වචනේ වැද්ද සංසිඳුණා. ගෙදර ගිහිල්ලා නම් අර ගෑණිගේ බොටුව මිනිකලා කිව්වා ආයෙම කෙල්ල සැරදේවා. මෙතනින් දැන් මොන කාලයක් ගියපස්සේ මැරුණා. කර්මාන රූපව දෙව්ලෝ යන්න හිටපු කෙනෙක් ආයෙත් ඉපදුන දුප්පත් ගම්මානයක අමරූපල කුමාරයෙක් කියලා මේ ලංකාවේ. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලෙ පස්සේ
අමරුප්පල කුමාරයා කියලා. ඒ අමරුප්පල පොඩි ළමයාගේ වැඩේ තමයි සෙල්ලම් කරනකොට එයාගේ මොකද්ද සංසාර භවයේ ස්වභාවය. ඒ සෙල්ලම් කරනකොට කරන්නේ වැලි වලින් එකතු කළ චෛත්‍ය හදන වැලි ගොඩක්. කොළ ඒක වටේ පෙරහැර යනවා. කොඩි ගහනවා වඳිනවා වැලි ගොඩට. ඊට පස්සේ අර තව ඉන්න පොඩි උන්ටගේ ඉඳවල මේ පොඩි කුමාරයා මේ නමයා අමරූපල් කුමාරයා කොළපතවල අතට දීලා ගස්වල කොළ අතට දීලා දානේ කි බෙදනවා කියලා වැලි බෙදනවා වැංජන බෙදනවා කියලා අර තියෙන මාළු වර්ග දානවා ඔහොම සෙල්ලම් කළ නැද්ද ඔයාලා අනේ අපිට මහන වෙන්න පිට තිබ්බ නිසා දන්නේ මම කළා තියෙනවා මෙතෙන් චෛත්‍ය තදලා තියෙනවා. ඉතිහාසයේ විස්තරය කියනවා සේරුයි ලලාට ධාතු සෑය හදන්න රජුවන්ට පින ලැබුණේ කාවන්තිස රජුවන්ට කලින් ජීවිතේ වැඩි චෛත්‍ය කදපු නිසා. ඊළඟට දුටුගැමුණු කුමාරයාගේ සද්ධාතිස්ස කුමාරයාගේ ඉඳුල් කට ගෑවේ 500ක් රහතන් වහන්සේලාට දන් දීලා ඒ දාණයෙන් ඉතුරු වෙච්ච ඉඳුල් ටික අරගෙන තමයි රන්කිරි කට ගෑවේ. එදා අර පොඩි ළමයින්ට කොළපත් අතට දීලා දාණේ කියලා හිතාගෙන වැලි බෙදපු පින් බලයට චේතනාවනි කර්මය චේතනාවයි කර්මය. චේතනාම වික්‍රේ කම්මං වදාන. ඒ පින්බලයට රහත් රහතුන්ට දම් බෙදන් ලැබුණා. ඒ නිසා මේ පුංචි ළමයි වුණා. දැන් අපිට මතකයි අපි පුංචි කාලේ බෙක්සීට් එක පොරවගෙන කොස්කෝලියක් අතට අරන් බණ කියනවා. ඉතින් කලින්ම පෙන්නුම් කළේ නැද්ද අනාගතේ වෙන යම් දෙයක්? මම කිව්වේ අර අපි මෙත චෛත්‍ය පොඩි කාලේ හදනවා කියලා. එතකොට මම අඩි 65ක් උස සෑයක් ඇදුව කන්තලේ. අඩි 65ක් උස තථාගත ශ්‍රී ධාතු තථාගත ශ්‍රාවක ග්‍රහතන් නම් කියලාගේ ධාතුන්ව නිදන් කළා. ඉතින් එදා මැටි සෑයක් හදුවක මටත් ඔබ මතක් වුණා. ඔයාලගේ ළමයි තුවක්කු ඇරන්නම් සෙල්ලම් කරන්න කැමති. එක්කෝ කලින් ජීවිතවල හෝ අනාගත ජීවිතේ ඔහුගේ යම්කිසි ස්වභාවයක් ඔය ළමයිගේ ඔය සෙල්ලමින් පෙන්වනවා. ඒ වුණාට දැන් නම් අමුතු සාත්‍තර වුණේ නැහැ ළමයිගේ අනාගතේ කියන්න. උන් ෆෝන් එකකින් බලන දේවල්, ෆෝන් එක ඔබෝබා ඉන්න දේවල්, ගේම් ගගා ඉන්න දේවල් ඔව දිහා බලනකොට උන්ගේ අනාගත ජීවිතේ කොහොම වේවිද කියලා හිතාගන්න බෑ. ඉස්සර චූටි ළමයි පොඩි චූටි උදළු වලට සොරණි වලට චූටි උදළු වලට ආසා කරලා අම්මා අප්පා එක කුඹුරට ගිහිල්ලා හේනට ගිහිල්ලා වත්තට ගිහිල්ලා මේ පොළොවත් එක්ක පොරබදින්ද පොඩි කාලෙ ඉඳන් ගත්තා. දැන් අම්මා අප්පා කුඹුරේ වත්තේ හේනේ දරුවෝ වෙනුවෙන් නැහැනවා. දරුවන්ට ෆෝන් එක අතට ගත්ත ගමන් උන් වැදු අම්මා කෙනෙක් ජාතක කරපු අප්ප කෙනෙක් ඉන්නවද කියලා මතක නැති වෙනවා. ඒකට අපි වාසනාව කියලා කියන්නද අවාසනාව කියලා කියන්නද? අවාසනාව මොනවා කරන්නද? අබුද්දස්ස කාලේ ලබුත්තිත්තයි කියන බුදුරජාණන් වහන්සේගේ ශාසනය තව ටික කාල දවසයි තියෙන්නේ. ටික කාලයක් මේ බුද්ධ ශාසනය තව ටික කාලයක් කරන පිනක් දැන් කරන්න, කරන කුසලයක් දැන් කරන්න. මිනිස්සුන්ගේ හිත් තුළ වෛරය, තරහව, ක්‍රෝධය ඉදිරියට එන්න එන්න වැඩි වෙනවා. ඔබ හිතන්න එපා මේ තියෙන දුෂ්කර බව අදී ආපු දෙයක් කියලා. මීට කලින් මේ ලෝකයේ ස්වභාවයක් තියෙනවා
අෂ්ටලෝක ධර්මී කරකිනවන ලාභ අලාභ යසයිස නින්දා ප්‍රසංසා ඒකට අපි කාටවත් මොන දෙන්න ඕන කර්මයක් තිබ්බත් නැතත් ලාභ අලාභ යසයිස නින්දා ප්‍රසංසා සැප දුකට මොන දෙන්න වෙනවා දැන් අපි බුදුරජාණන් වහන්සේ නින්දා පාද ලැබුවේ පවක් කරලාද නින්දා ලැබෙන පාපයක් සංසාරයේ කරලාද නින්දා ලැබුවේ නැහැ ඒ අටලෝක ධර්ම බුදුරජාණන් වහන්සේ වේරංජාවේ වැඩෙද්දී මාස 3ක් දානි හම්බුන්නේ කෑම නැ දුෂ්කර අස්වැයන් දෙන යව තමයි වළඳලා වාසය කළේ මාස 3ක් කර්ම විපාකයක්ද නැහැ ඔය අටලෝක ධර්මයි බුදුරජාණන් වහන්සේ ගිලන් වුණ අවස්ථාව තියෙනවා කර්මයක්ද නැහැ අටලෝක ධර්මයි ඒනිසා ලාභ අලාභ යසයිස නින්දා ප්‍රසංසා කියන අෂ්ට ලෝක ධර්මයට ඒ ආර්ය මහන්සියලා පව මොන දුන්නා නම් කෙලිස් නැති නොකරපු රාග දේශ මොහ වලින් බැටකන මේ මිනිස්සු ගැන කවර කතාද බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ පව විශාල මහනුවර තුම්බියක් ඇති වුණා නම් රෝග බිය දුර්භික්ෂ බිය අමනුෂ්‍ය බිය බුද්ධ කාලේ පව ඇති වුණා නම් මෙකල දුර්භික්ෂයක් සහ මෙවැනි කංකටු ඒම ගැන කවර කතාද ඔබ දන්නවද මෙහෙම දෙයක් ඒ තමයි පින්වතුනි දැන් ඉදිරියට කර තෙල් නැති වෙයි කියන නමුත් ගෙවල් වල පොඩ පොඩ තෙල් තියෙනවා ඒ වගේම ඉදිරියට කෑම නැති වෙයි කියලා කිව්වට සමහරු අවුද්දකට අමාරකට වී තියාගෙන ඉන්න දැන් ගොවිතැන් කරන සමහර ගම්මාන මම පෞගේ කාලේ දිබුලාංගල පැත්තේ ගියා ඒ මිනිස්සු කියනවා තින් යම් කාලයකට කන්න අපු වී ටිකක් තියාගෙන ඉන්න කියලා ඔබ දන්නවද මේ ලංකාවේ වලගම්බා රජුරන්ගේ කාලේ පොළොන්නරුව පැත්තේ නකුල ග්‍රාමයේ කියලා තිබ්බා ඔය දැන් සෝමාවතියේ තියෙන පැත්තේ තිස්ස කියලා බ්‍රාහ්මණෙක් තිය කියන බමුණට කිව්වා කැරල්ලක් ඇති කරන්න ඔබ දිනනවා කියලා කැරල්ලක් ඇති කරන්න දැම්මා දානා ඔහු මන්ත්‍ර බලෙන් මැතුරුවා එක දවසින් මුළු ලංකාවේම වී අටවල වී මියෝ කන විදියට එක දවසෙන් මුළු ලංකාවෙම වී අටවල වී මියෝ කන එක දවසෙන් ඒ මන්ත්‍රේ හරිදියා ඔයාලා කියන්නේ ඌරු පැටවෝවි මියෝ මතු වෙලා මූත මියෝ මතු වෙලා ලංකාවේ තිබ්බ වී අටු එක රැයෙන් කාලක කිචෙන් ලංකාවේ ආහාර එක දවසින් නැති වුණා. එහෙනම් බරපතල දැන්ද ඒ කාලේද? ඒ කාලේ. වැස්සක් නැති වුණා කැරල්ල පුත් ඇති වුණා. කැරල්ල ඇති වෙලා ඇතුලින් කැරල්ල එනකොට දෙමළු හත් දෙනෙක් පිටරටින් ඇවිල්ලා දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා එවුමුත් පිටින් කැරල්ල ඇතුලෙමුත් රජුරවන්ට විරුද්ධව කැරල්ලක් ආවා පිටරටිනුත් දෙමළු හත් දෙනෙක් සේනාව අරන් ඇවිල්ලා කැරල්ල ගෙවුවා වළගම් රජුරෙන් කාලා ඒක මැදට වැස්සත් නැහැ මුළු ලංකාවම වී අටු ඔක්කොම මියෝ කෑවා එක දවසේ සිතුල් පව් හිටපු 12,000ක් සංඝයා තිස්ස මහරාමයට පැත්තට එනවා තිස් මහවේරේ හිටපු සංඝයා 12,000ක් කෙහි සිරුල පැත්තේ ඉඳලා මේ සිතුල් පව පැත්තට එනවා දානි නැතෝ ඒ සංගය පහල රුහුණි දානි ඇති කියලා හිතුවා මාගම පැත්තේ සිතුල්පව සංගය ඉහළ තිස්මා වේරේ දානි ඇති කියලා හිතුවා එයයි ඔක්කොම ගම්බීර කන්දර කියලා මේ කැලේකට එකතු වුණා දැනගත්ත කිසිම තැනක දානි නැහැ කියලා
මේ පිඟුතුන් දන්නවද එදා ඒ සංඝයා ගහක් ගහක් යට 24000 සංඝයා ගස්යට අසුන්ගෙන ඉඳලා මහරහතන් වහන්සේලා දානි නැතුව පිරිනුවම් පෑවා එකම වනේ මල සිරුරු 24000 කොහොමද රහතන් වහන්සේලා ඒ රහතන් වහන්සේලාගේ දේහේවල් ආදාහනය කරන්න හවිහත්යෙන් කටයුතු කරන්න මිනිස්සෙක් නැහැ සක්‍ර දේවේන්ද්‍රය තමයි පසු කාලේ ඒ දේහේවල් 24000 ආදාහනය කළා ධාතුන් වහන්සේලා අරන් තියෙන්නේ ඒ පුරාණ ස්තූපවල සිංහල රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා පෞත්‍ර ගණන් පුළුවල චෛත්‍ය තිබෙතියි පෞත්‍ර ගණන් රංකොත් දෙහිරීම දිනනවා පාත්‍ර දෙක තුනකට වැඩි ධාතුන් වහන්සේලා රහතන් වහන්සේලා වැඩිපුරම රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වැඩි ඉන්නේ පොළොන්නරුව රංකොත් දෙහිරීම දැනුත් මෑත භාගයේ තැන් තැන් වල කැණීම් කරන තැන් වල සමහර වෙලාවට රහතන් වහන්සේලා විධාතුන් වහන්සේලා බොඩු හම්බ වෙනවා. ඇයිතිං එක රහතන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා මෙච්චර පතක් ඉතුරු වුණා 24000 කින්ද කොහොමද? එක දවසේ පිරිනුවම් පෑවා. මිනිසුන්ට කන්න බොන්න නැතුව අර සංගියා දැකගෙන වැඳගෙන හිටපු මිනිස්සුම අවි ආයු බේරන් කැලීට රෙංගලා බණ භාවනා කරන හාමුදුරු ඝාතනය කරලා මස් කාලා මිනි මස් ඒ කාලේ වලගම්බා රජුන් කාලේ මිනිසුන්ගේ අතින් රහතුන් ඝාතනය වුණා දොළොස් අවුරුද්දා බලන්ත සංසාරේ ඔබගේ ජීවිතේ තාපසට බලනකොට ඔබට හොඳ කාල තිබිලා තියෙනවා නරක කාල තිබිලා තියෙනවා. හැබැයි ඔබට නරක කාලයක් එනකොට පෞලිය අනිත්‍යයට සමාන වෙලාවට එච්චර කරදර නැහැ. කාලයක් එනවා මුළු ගමේම ඇයිද නරක කාලේ. මුළු නගරේම ඇයිද නරක කාලේ. මුළු රටේම ඇයිද නරක කාලේ. මගේ අම්මෝ අෂ්ටලෝක ධර්මයේ විසින් කාලයක් උදා කරලා දෙනවා ඔක්කොගෙම නරක කාලයක කාලයකට ඒ කාලෙට දුර්භික්ෂ බය ඇති වෙන රෝග බය ඇති වෙන මේ වගේ කංකටළු මැද්දි ඇවිල්ලා මේ රට සුද්ධු අල්ලගෙන කළු සුද්ධු අල්ලගෙන ඒ වගේ ඊට පස්සේ හාල් පොළේ මේ ඉඳලා වයස ගැත්තු දන්නවා ඊළඟ දෙමළ සිංහල ගැටුම් ඇති වෙලා කළු ජූලි ඇති වෙලා 89 ගණන් වල කලබල ඇති වෙලා තරුණ කොල්ලු කෙල්ල පුච්චර මැරෙනවා මිනිහක් මැරිත් මේ ගාත ටයර් එකක් පිච්චිච්ච නැති හම්දියක් නැතු ඇති ඔළු තිබ්බ කනුවල ඊට පස්සේ යුද්ධය ආවා යුද්ධය ඇවිල්ලා ගමකට මාසෙට මිනි දෙක තුනක් ඉලන්දාරින්නේ මිනි ගේනවා සමහර මිනි පිටිය ඇස්සේ කිහිල් කඩන් කඳන් තිබ්බේ ඔය අසූ ගණන් වල දරුවෝ ගෙදරින් අරන් ගියාට පස්සේ අම්මලා ඒ දරුවෝ ආපහු එයි කියලා බලාගෙන අදත් ඉන්නවා 89 කියන්නේ දැන් අවුරුදු 33 වයිස කුන්දල තවම ඉන්නවා ලංකාවේ සමහර ගම්වල පුතා එයි කියලා. ඔහොම කාලයක් තිබ්බා ගම් පිටින් පෙති ගැහුවා. බෝම්බ ගැහුවා. කෝච්චිවල බස්වල බෝම්බ පිපුරුවා. මේ කොල්ල කෙල්ලන්ව මතක නැද්ද අප්පා? මේ ඉතිහාසයේ එහෙම ඉඳලා 2009 මේ කවසම් වුණා. 2019 ආස්කුපහාය බෝම්බ පිපුරු ඊට පස්සේ කොරෝනාව දැන් මේ රට ආගාධයට වැටුණා 2009 ඉඳලා 19 දක්වා අවුරුදු කීයද
දහය අවුරුදු 100 ගානකට කලබල නැතුව රට තිබිලා තියෙන අවුරුදු 10 අවුරුදු 100 ගානකට දැන් ආයේ මේ වගේ අවුරුදු 10ක් ආයේ ඉන්නේ තව කොච්චර කාලෙකින් එතකොට අපි ඉඳීද ඉදිරි ලෝකේ සුන්දර නැහැ ඉදිරි ලෝකේ සුන්දර නැහැ මේ කියන්නේ අනාගත බය දැකලා දැන් දැන් ධර්මයෙන් හිත සුවපත් කරගන්න පින් කරන්න කුසල් කරන්න මේ වගේ හදන විහිරවල වලට තමන්ගේ අතින් gadulak තියන්න මේ බණහන් සදාවතුන් අතරින් මේ විහිර හදලා ඉවර වෙනකොට තමන්ගේ අතින් gadulak තියපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒකට මට කියන්න තියෙන අවසනාවයි කියලා මේ චූටි දරුපැටවගේ අතින් gadulak කුසල තියන්න මේ සෑයවල වලට පින්තුනි ඉදිරිය භයානකයි හැමදාම පින් කරන්න බෑ අර සංඝයාට වැඳගෙන හිටපු මිනිස්සුම වළගම්බා රජුන්ගේ කාලේ සංඝයාම මරලා නමස්කාරලා තියෙනවා මේ බඩට ගින්දර දැනෙන්න ගත්තට පස්සේ මේ මිනිස්සුන්ගේ ජීවිතෙත් එක්ක සද්ධාව බද්ධ වෙලා තිබුත් සද්ධාව තියේ නැත්තම් බඩ ගින්න දැනෙනකොට සද්ධාව අතුරුදහන් වෙනවා බඩගින්න දැනෙනකොට සද්ධාව අතුරුදහන් වෙනවා. වැඩි ඕනේ නැහැ ගෙදර පොඩි උන්ට බඩගින්න වැඩි වුණාට පස්සේ බුද්ධ පූජාව තියන්න කලනොත් ඒකෙන් කමන්නේ. බඩගින්න වැඩි වුණාට පස්සේ දාන දෙන්න කලනොත් කමන්නේ. බඩගින්න කෙනෙක් සබ්බේ සත්තාරක්ඛිතික සියලු සත්තු ආහාරයෙන් යැපෙන්නේ. මගේ බුදුරජාණන් වහන්සේ පවා බඩගින්නින් ඉන්න අයට බණ කියන්න එක නතර කළා. සාරා සංඛී කල්ප ලක්ෂේපු පෙරුම් පුරා පැමිණි මගේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීම පිණිසම එක්තරා මිනිසෙක් පැමිණෙද්දී ඔබ කලින් කෑම කාමෙන්ද කිව්වා. මේ බඩගින්න කියන එක දැනුණට පස්සේ සද්ධාව අතුරුදහන් වෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරියට දැන් මං එන ගමන් මේ කුඹුරු දිහා බල බල කී කියා ආවෙ හිතෙන් දන් දෙන මිනිස්සු මේ ලංකාවේ ඉන්නේ දන් සැල් දෙන මිනිස්සු ලංකාවේ ඉන්නේ අනේ මේ කුඹුරු වල රන් කරල් පැහැලේවා මිනිස්සුන්ගේ බව බව දිරුණු වේවා අපේ මේ අහිංසක මිනිස්සුන්ට බඩගින්නින්ට සිද්ධ වෙන්න එපා කියලා හේතු දන් දෙන මිනිස්සු ඉන්නේ අනාගතේට අපිට පිහිට පිණිස පවතින අපි කරගත්ත පිනක් විතරයි. ඒ නිසා කරදර කාලේ යුගයක් අනාගතේ ඉඳී ඉඳී තිනවා. ඉදාට හිත රැක ගන්න. අසරණ වෙලා තෙල් පොලිමේ පැය ගණන් වරු ගණන් ඉන්න මිනිස්සු. අසරණ වෙලා පැය ගණන් වරු ගණන් පොලිමේ ඉන්න තවත් මිනිස්සෙක් එක්කම රණ්ඩු වෙනවනේ. ඒ දෙගොල්ලම අහිංසකයිනේ. අසරණයිනේ. ඒ තරහා එනවානේ. මේ තරහා කියන එක මිනිස්සයා හිත කොච්චර කෙලෙසනවද? අනාගතයේදී මේ වෛරය වැඩි වෙලා එකිනෙකා කොටා ගන්නේ. බුදුබණ පද අහගවත් හිත හදාගත්තේ නැත්තම් මේ ධර්මයෙන්වත් හිත සුවපත් කරගත්තේ නැත්තම් ඔය හිතේ තියෙන රාග ද්වේෂ මොහ ඇවිස්සින ඔයාලගේ තින් ගුඩා පව් සිද්ධ වෙයි. ඒ නිසා බුදුබණ පද අහලා හිත පහදවා ගන්න. පින් කරලා පින් බලේ වැඩි කරගන්න. දන් දීලා මේ අත් දෙක දන්සලක් කරගන්න. මේ හදවතේ කරුණාව මෛත්‍රිය ඇති කරගන්න. ඉරිසියාව නම් එපා. ඉරිසියාව නම් එපා. අනාගතය අපිට ගොඩාක් භයානක ලෝකයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔබ දැක්ක බෞද්ධ කාලේ මිනිස්යන් හිතේ එක දවසක ඇතිවෙච්ච තරහ පොළු ඇරම් මිනිස් පාලක දැස්සා. සාධාරණ හේතු මත හෝ අසාධාරණ හේතු මත හෝ ජීවන් දුරවල් ගිනි තිබ්බා.
මේ පැත්තේ ඉන්නේ ගොවිතැන්පත් කරන මිනිස්සු. මමත් ගොවිතැන්පත් කරන පවුල කීපෙදිච්ච කෙනෙක්. අපි ගොයම් කරනකොට කුඹුරු වල ගොයම් කපනකොට කුරුළු කූඩුවක් තිබ්බොත් ඒ ගොයම් පඳුර අත්හරිනවා. මේ ගොයම් පඳුර කපන්නේ. කුරුල්ලන්ට කන්න වෙනම පාත්‍රයක් ඉතුරු කරනවා. කුරුළු කූඩුවක් කරනවාටවත් අපේ අම්මලා කැමති වුණේ නැහැ. අනේ එහෙම තිබ්බ රටක අපේ ඇස්පන අපිටම ගෙවල් ගිනි ගත්තනේ. ගෙයක් දම් දෙනවා කියන්නේ පින්වල කර්ම කර්ම විපාක විදියට සියල්ල දන් දුන්නා කියනවා. ගෙයක් දන් දුන්නා. ගෙයක් ගිනි තිබ්බොත් සියල්ල ගිනි ගත්තා. සංසාරෙත් සියල්ල නැති වෙනවා. ඒ තත්ත්වයට පත් වුණේ ඇයි? තරහ. චිත්තේ දෙන තරහ. මේ තරහ වෛරය ප්‍රහාණය කරන්න පුරුදු නැත්තම් දෙවල් වල එහෙම ගහ මරා ගන්න ඇති. තමන් එක් එකට පවුල් කන හොරෙන් පැනලාපු කෙල්ල ඒ ජීව මරා ගන්න හදනවා බැලු මිනිහා. කී 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 හරි හම්බ කරලා කන්ද ගෙන දෙන මිනිහා මරා ගන්න හදනවා බවලතා. තරහ. අම්මලා තාත්තලට අතපය දික් කරන දරුවෝ තරහ. තෝතෝ කිකේ බැන ගන්නවා තරහ. කැලේ පැත්තර ගහනවා බයිනෝ තරහ. මේ ඔක්කොම අකුසල් සිද්ධ කරගන්න මේ ද්වේෂය නිසා. පින්වතුන් පුළුවන් නම් නිතර කරණීය මෛත්‍රී සූත්‍රය සජ්ජායනා කරන්න. මෛත්‍රී සූත්‍රය, මිත්‍ර සූත්‍රය, සියලු සත්ත්වය සුවපත් වේවා කියලා හිතන්න. යانے එනකොට කොඹුරු යාය වල වතු පිටි දකින්නකොට මේ මිනිසුන්ට යහපතක් වේවා කියලා හිතන්න. අපේ හිතේ පුරුදු කරගත්ත ගුණයකින් අපි අනාගතේ රැකේ. නැත්තම් අනාගතේ කා කොටාගෙන ගහ මරා ගන්න තැනට සුදුසු වෙලා යන්න එපා. කවුද සුදුසු? දැනුත් ලැජ්ජා බය නැති කරගෙන අම්මා අප්පා ගැන හිතන්නේ නැතුව එක එකට බැන බැන දොස් කිය කිය වෛරෙන් ක්‍රෝධයෙන් ඉන්න අයට අර පොළුවලින් බැටකන්න ගෙවල් දිනතියා ගන්න සුදුසුයේ දාට දුර්භික්ෂෙන් බැටකන්න කෑම බීම ආයේ නුනතන. ඔබ දන්නවද ඔබ අද බත් කතක් අරන් කනකොට පින්තුනි මේ වෙනකොටම ලංකාවේ ඉන්නව ගස් ලබු තඹ තඹ කන මිනිස්සු ළඟදී දරුවේ කසනීප වෙලා ඉස්පිරිතාලට ගෙනල්ලා බලනකොට දවස් තුනක් ගස් ලබු තඹල කාලා තිනේ පොඩි කාට වෘත්තු දෙන්නේ. ඒ අම්මා කියනවා බඩගින්නේ නම් මැරෙන්න දෙන්න බෑ, කවුරු හරි මේ දරුව අරන් ගින්න හදා ගන්න කියන්නේ. සීරුවල පැත්ත දාන් හලක් දුන්නා ළඟදී. ඈත ගම්මාන වලින් මිනිස්සු ඇවිල්ලා දවස් තුනක් කෑවේ නෑ කියලා. හාල්ලිලා යනවා දාන්සලෙන්. පොඩි උන් ගෙදර කලන්ත කියලා. ඒතකොට දැන් බලන්න සංසාරي අපි දන් දීලා නැත්තම් ඒ කර්ම විපාක දැන් එක එක්කෙනාට විපාක දෙනවා. පින්තුනි, පින්වත් දරුවනේ, දුවේ පුතේ, කර්ම විපාක දෙන්නේ පරිසරේ හැදුනම. ওই දූල පුතාන දැකලා නැතුවත් ඇති ඉස්සර මේ කුඹුර වල ගොයම් මැඩෙන්නේ මී හරක්ගේ. ඔය හරා උදේ ඉඳලා හැන්දෑව වෙනකන් කොළ කොළේ වටේට යනවා ගොයම් ගොඩේ. කෙවිතෙන් තලතල එනවා. ඉතින් අපි කර්ම කරන අපි තුන් පිටපස්සේ යනවා. මැෂින් ආපු ගමන් අන්න අරුන්ගේ කර්මයේ එහෙම යට ගියා. හරිද? දැන් හිතන්නකෝ තෙලුත් නැති වෙලා ඔය මැෂිනුත් නැති වුණාට පස්සේ ආයර මීහරක්ගේ කර්මයේ දැන් ආය විපාක දෙනවද නැද්ද? කෑම බීම අහේනියක් ආවට පස්සේ සංසාරේ දීලා නැත්තම් ඒ කර්මයේ දාට විපාක දෙනවා. අපි තවත් කෙනෙක් පොල්ලකින් ගහලා තලලා නම් මරලා
තවත් කෙනෙක් අපිට විරුද්ධව පොල්ලක් ඔසවපු තැන ඒ කර්ම විපාක දෙනවා. තවත් කෙනෙක් අපි වතුරට තල්ලු කරලා නම් වතුරේ ගිල්වල මරලා නම් මහ පොළොවේ යද්දී කවදාවත් ඒක විපාක දෙන්නේ නැහැ. වතුරේ කරපු කර්මී මහ පොළොවේ යද්දී විපාක දෙන්නේ නැහැ. යම් දවසක තමන් වතුරට වැටුණොත් එදාන්ට අර කර්ම විපාකයේ විදිහ වතුරෙන් ගසාගෙන යනවා. දුක්වාද භයානකයි. සමහර වෙලාවට අපි කරපු කර්මයේ විපාක දෙන්න ඒ තැනට අපි නොයා කොච්චර ඉන්න ඇතිද? ඔන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්ද සංඝයා වහන්සේලා පස්නම වැඩියා. මහා වරුසාව හෝගල වරුසාව ඉක්මනට ළඟ ගල්ගුහාවක් තිබුණා. ඉක්මනට ගල්ගුහාවස්සට වැඩියා. ඊ ගල්ගුහාව ඉස්සරහා තිබ්බ මේ ගලක් ළඟින් වතුර පාරක් ගිහිල්ලා අගලක් හැරිලා එතන තිබ්බ ලොකු ගලක් බුරුල් වෙලා නාය ගිහිල්ලා ඇවිල්ලා අර ගුහාවේ දොරට හිටියනේ. දැන් අර ස්වාමීන් වහන්සේලාට එළියට වදින්න බෑ. දවස් හතක් ඇතුළේ නිරහාරව ගියා. එක දිගට වහිනා. හත්වෙනි දවසේ අර වතුර බාන ආයේ දොරටු ළඟින් ගිහිල්ලා 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 අගලක් ඇවිල්ලා ඒක බුරුල් වෙලා අර දොරටුවේ තිබ්බ ගල පෙරලුණා. ආයේ දොරටු ඇරුණා. දැන් හමු දෙයක් නෑ. මගේ ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි මේ සංඝයා වහන්සේලා පස් නම මේ සංඝයා වහන්සේලා පස් නම සංසාරේ පුංචි ළමයි වෙලා ඉඳලා පිටිටි සෙල්ලම් කරද්දී පිටිනිය මැදින් ගිය තලගොයි පිටිපස්සේ පස් දින පන්නගෙන ගියා. තලගොයා උඹහකට රිංගුවා. පොඩි උන් ටික උඹහේ කටවල් ගල් වලින් වැහුවා. ආයේ සතියකින් තමයි සෙල්ලම් කරන්න ආවේ. එතකොට මතක් වෙන අර ගල් ටික අයින් කර. අර සතන් සතිය කිර කරලා තිබ්බේ. දැක්කද? ස්වාමීන් වහන්සේලා ගෙදරකට පින්න පාත ගියා. ගෙදරට ඇතුල් වෙනකොටම දැක්ක කුසිය ගිනි ගන්නවා. ඒ කාලේ පිදුරු මානන පොල්ලතුනේ ගිනි ගත්තා. සෝල් ගිනි ජාලාව උඩට යනකොට කපුටේ කෝක මැදින් බලන සුරුස් ගාන ගුණ වෙන වැටුණා. මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි ඈත අතීතේ කුඹුරු මහාන මිනිස්සේ එක කම්මැලි ගවයෙක් ඉන්නවා. ඒක නැගිටව ගන්න බෑ. කොච්චර ගැහුවත් නැගිටින්නේ නෑ. තරහ ගිහින් අර ගවහිමියට ඇඟට පිදුරු දාලා ගිනි තියපන්. දැන් නැගිටියන් කියලා. උපනෝපන් ජීවිතේ ගිනිගෙන මැරෙනවා. දැන් බලන්න සියදිවි හානි කරගන්න මිනිසුන්ට එක්කෙනෙකුට හිතෙනවා බෙල්ල වැල්ල දා ගන්නවා කියලා. එක්කෙනෙකුට හිතෙනවා වහ බොන්න ඕන කියලා. එක්කෙනෙකුට හිතෙනවා වැවට මුහුදට පයින්න ඕන කියලා. තව එක්කෙනෙකුට හිතෙනවා ගිනි තියා ගන්න ඕන කියලා. මීට අවුරුදු එකහමාරකට කලින් ඒ අම්මමයි මාත් එක්ක කෙල්ලගේ වැඩි ෆෝන් එක මෙහෙම 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 තට්ටු කරලා ඉන්නේ. අම්මා උදුරලා අර ඊට පස්සේ දුව කියලා දෙන්න දෙන්න ඔක දෙන්න මම දෙන්න කියලා කෑ ගහලා අම්මා අරක ඉල්ලන නිසාම බෑ කියලා. දැන් අම්මට තේරෙන්නේ නැහැ ඔය ෆෝන් බලන්න ඕව බන්ද. එයා අර මේක කිසි වැඩක් නොකර මේකෙම ඉන්න නිසායි ෆෝන් එක උදුරලා ගත්තේ. දැන් කෙල්ල දෙන්න 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 කිව්වා අම්මා දුන්නේ නැහැ. රෑ කෑවෙන්නේ නැ මේකේ. උදේ අම්මා කොහමද අම්මා කොට්ටේ ඇස්සේ තියාගෙන ෆෝන් එක අම්මා හිටියා. කෙල්ල කෙල්ලේ කාමරේ. උදේ මාන්දරම කෑ ගන්න සද්දයක් එනකොට අම්මා ආවා පාන්දර. ඇඟට ලාමතිරි දාන්න ගිනි තියාගෙන. මේ ෆෝන් එක නිසා. කෙල්ල මැරුණා.
මාව බේරගන්න බේරගන්න කිච්චියලු මැරුණේ. ඔය සීගිලි ආන කරගන්න ඉතින්නේ එක අවස්ථාව. ඒ අවස්ථාව පැන්න ගමන් ජීවත් වෙන්න ආසක්. බේරගන්න බේරගන්න කියලා කෑ ගහලා මැරුණා. ඒ අම්මා අඬනවා අවුරුදු එකම මරණට ආවා කතා කරන්න. සංසාරේ කර්ම විපාක අනේ ඊයේ පෙරේදාරේ සෝචනීය තත්ත්වය මම ඒකයි කියන්නේ පින් කරගනෙල්ලා කුසල් කරගනෙල්ලා පින්පව විශ්වාස කරපල්ලා ලැජ්ජ බය ඇතුව හිටපල්ලා කියලා කියන්නේ මේකට අනේ ඊයේ පෙරේදාහන්න ලැබුණා මේ මම හිතන්නේ මේ පහුගිය වැලන්ටයින් එක මේ ආන්චිලා නමව දන්නවද නැහැ වැලන්ටයින් කියලා එකක් තියෙනවා කොල්ලෝ කියලා රෝස මල් අරගෙන එක එක කාරේ ඉඳලා දුවගෙන එනවා කීයක් මෙහෙන් යනවා ඔන්නෝම කාලය ඉතින් අර අම්මයි පුතයි විතරයි ඉන්නේ පුතා කියලා අම්මට සල්ලිදියා මොකටද කියන්නේ මට ටැග් කරලා දාන්න තියෙනවා එතකොට අම්මා දැනගන්න දැනගෙන තියෙනවා මේක මගේ මේක හරි සම්බන්ධයක් මේ එක එක කාට එක එකව දෙන්න මම ගාව සල්ලි නෑ කියලා නෑ දියන් කියලා දැන් රණ්ඩුව අම්මන් බෑම කියලා. ඔයාලා කියන්නේ මේ තරහේ වහිරේ හැටි බලන්න මේක කැත්තක් අරන් ගහලා අම්මගේ බෙල්ලට කොච්චර වේගෙන් ගැහුවද කියනවනම් මේක හිතා ගන්නත් බෑ. එහෙම කඳෙන් බෙල්ල වෙන්නේ. ඉස්සරහා බිත්තියේ වැදිලා ඔළුව එහෙම වැටිලා අර අම්මගේ ඔළුව පුතාගේ පැත්තට අර අම්මගේ කඳ වැටිලා කොල්ලගේ කකුල ළඟට අර කඳින් ලේ විදිනවා. දුර කොල්ලා අතේ කැත්ත තියාගෙන ඉන්නවා අම්මගේ කඳ වැටිලා ලේ විදිනවා කකුල වටේට ලේ දැන්. ඔය එක පාරම කඳ නෙමුණාට පස්සේ ඒ කඳ එක කොටසක් වැඩ කරනවා පින්වත්නි. අර අම්මගේ ඔළුවේ ඔළුව පුතාගේ පැද්දට හැදිලා මනේ වැටුණා. ඇහි පිල්ලන් ගහනවා අම්මා කියලා තියෙන මොකක්ද දන්නවද අර කඳ නැති ඔළුව අම්මා කියලා තියෙනවා පුතා උඹ ලිස්සයි කියලා පුතා උඹ ලිස්සයි කියලා ඒක තමයි අම්මාගේ අවසන් වචනේ ඒ වෙලාවෙදලා නා ඉඳ දන්තය පිච්චෙනෝ පිච්චෙනෝ කියලා දුවල 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 ගිහිල්ලා කෝච්චියට බෙල්ලා තියලා අම්මගේ ශරීරය යම් විදිහට වෙනුණාද මේක ගැඟ කන්ද වෙනම ඔළුව වෙනවා සසර අපි මේ ලෝකෙට යමක් කළොත් ඒක කරගන්න මට ඔය කතාව කියපු ළම මට දුරකතනින් කතා කළ විස්තරය කිව්වේ මගෙන් අහනවා අඳුරන්නේ මේක නම් අපාය යන්න ඇතිනේ ඒතකොට මට තරුණ කොල්ලෙක් කියන්නේ අවුරුදු 20ක කොල්ලෙක් කියන්නේ ඒතකොට මට හිතුණා එහෙනම් අවුරුදු 20 කොල්ලෝ දන්නේ නැහැ අම්මා මැරුවොත් ආනන්තරිය පාගන්නක් කියලා. දැන් අපි හිතාගෙන ඉන්නේ මොම් බණ දන්නවා කියලා. මව මැරුවොත් ඊට පස්සේ මම කිව්වා අපාය නැතුව එන කොහෙ යන්නේ. ගොඩක් කල් දුක් කින්නේ වෙන්නේ මක්කව කල්පයක්. මෛත්‍රී බුද්ධ ශාසනයේ කල්පයක්. මෛත්‍රී බුද්ධ ශාසනයේ නිරේ මව මැරුවොත් පියා මැරුවොත් සංඝ බිහිද කළ මේ හදන චෛත්‍ය නපුරු හිතෙන් ගුළු ගෙඩි ගහලා කැඩුවෝ කල්පය දුගති ඉස්හැයට ගඩොලක් තිබ්බෝ කොයිතරම් ආනි සංසද ඒ නිසා මේ මවට පියාට අතපය දික් කරලා චන්දිකම් පානවා කියන එක කොල්ල කෙල්ලනේ මම උඹලට මම මේ කියන්නේ. උඹලගේ හපංකමක් කියලා දකින්න එපා. මේක උඹලගේ පව පුරවන දෙයක්. අපිට ඕනම දෙයකට අතපය දික් කළ ඕන එක්කුට කැංකොස්සන් ගන්න පුළුවන්. අර වදපු අම්මයි තාත්තයි වෙනස්. කොට්ටෝරුව වුණත් ඕනම ගහකට කෙටුවා. කෙළු ගහට කුටු දවසට ඉවරයි. ඒ නිසා රජකාලේ ගමේ මිනිසුන්ට අතපය දික් කරලා ගහන මිනිස්සේ රාජකුමාරයෙකුට අතපය දික් කරලා ගහන්න ගියොත්
ඒ මනුස්සයාගේ අවසානය. ඔයාලට වැඩිපුරම තරහා යන්නේ අම්මලා ගැනනේ, තාත්තලා ගැනනේ. මේ කොල්ල කිල්ලන්න මොකද්ද මේ ඕනේ සාපේ කියලා. දුවේ පුතේ උඹලම හිතලා බලපන්. ඇයි මේ මට අම්මා ගැනම වැඩිපුර තරහා යන්නේ? ඇයි මට තාත්තා ගැනම වැඩිපුර තරහා යන්නේ? නමුත් ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ වදාළේ මාතා පිතු උපට්ඨාන ඒතම් මංගල මුත්තම කියලා. මව්පියන් උපස්ථාන කරන අය දෙව්ලෝ යනවා කියලා. මව්පියෝ බ්‍රහ්මියෝ කියලා වදාළා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දෙමව්පියන්ට සැලකීම ගැන වදාළා. ඒ වුණාට කරුණේක මහත බලන්නකෝ. අපිට වැඩිපුරම තරණය අම්මා තාත්තා ගැන. ඔයාලගේ නිවන ඔයාලගේ ගෙදරදී මාදා ගන්න පුළුවන්. ඔය අම්මා ගැන මෛත්‍රී සහගත වෙන්න, තාත්තා ගැන මෛත්‍රී සහගත වෙන්න, ඒ මිනිස්සු අපි වෙනුවෙන් කඹුරන එක ගැන කරුණා සහගත වෙන්න. අද පෙරේ දවසක දානයක් ගැන කියන්නේ උපාසක අම්ම කෙනෙකුට කතා කළා. හාමුදුරනේ තෙල් පොලිමේ ඉන්නේ කියලා. කීයටද උපාසිකාව කොහමරි දැන් ඇවිල්ලා පැය ගානක් දැන් රෑ 7යි. තවම එකේ තෙල් ඉන්නේ රෑ 12ට. මං කෝ ගෙදර කවුද ඉන්නේ පුතා? පුතා ආවේ නැද්ද? නෑ පුතා ෆෝන් එකේ. පුතා ගෙදර ෆෝන් එකේ හවස 3 ඉඳලා රෑ 12 වෙනකල් වැදූ අම්මා තෙල් පොලිමේ. මංගෙ අපිට හිතෙනවා නම් මේ මිනිස්සු පව් කියලා. ඇයි දෙයනේ වාලි දරුවට හිතෙන්නේ නැත්තේ? තමන්ගේ අම්මා ගැන කරුණාසහගත වෙන්න, තාත්තා ගැන කරුණාසහගත වෙන්න. මේ කොල්ල කෙල්ලෝ තම යමල් විච්ච කොල්ල කෙල්ලන් ගැන එයා පව් කියලා. මේ ඉන්නේ පෙරේද හඳුනාගත්ත අය ගැනට පව් කියලා හිතෙනවා නම් අපි වදපු අම්මා ජාතකලි තාත්ත ගැන පවු කියලා හිතෙන්නේ නැත්තම් ඒක තමයි අවාසනාව හැර වෙන මොකක් කියන්නද? අම්මලා තාත්තලා සතුටු වෙන එක ගැන සතුටු වෙන්න, අම්මලා තාත්ත ගැන උපේක්ෂාවට පත් වෙන්න. ඔය කොල්ලු කෙල්ලෝ අද රණ්ඩු වෙනවා, හෙට යාළු වෙනවා, අද රණ්ඩු වෙනවා, හෙට මැසේජ් එකක් ගන්න, ඒකෙම දැවට ඉන්නවා. තමන්ගේ අම්මා තාත්තගෙන් වචනයක් වැරදුනොත් ඒක හිතේ තියාගෙන ඉන්නවා. ඒ මිනිස්සු කන්න බොන්න දෙනවා නම්, අඳින්න දුන්නා නම්, කැතපුන අතු ගෙනවා නම්, කිරි ටික පිව්වා නම්, අපේ හැදුව වැඩුවා නම්, ඒ මිනිස්සු අපිට බැන්නට මොකද? ඒ මිනිස්සු ගස් කොළන් වලට බහින්නේ නැහැ අපිට බහින්නේ. දරුවෝ කියලා හිතන්නේ බහින්නේ. පිට මිනිස්සු නෙමෙයි බහින්නේ අපිට නේ, අපේ වුන් කියලානේ. අපේ ගමටදී වැඩිපුර සැරවෙන්නේ. ඒ නිසා දුවේ පුතේ කාරුණික වෙන්න, මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන එක තමන්ගේ ගෙදරම හදා ගන්න පුළුවන්වත් ලොකු දෙයක්. හරි අමාරුයි. ලෝකෙට මෛත්‍රී කළාටත් වඩා හරි අමාරුයි ගෙදර මිනිසුන්ට මෛත්‍රී කරන්න. මොන කරුණියක්ද දන්නේ ලංකාවේ තැන තැනම තියෙන ප්‍රශ්නයක්. ඉතින් ලෝකෙට හොඳයි, ගෙදර වුණත් එක තැනක තියාගන්න බෑ. ඒ නිසා පින්වතුනි මේ විදිහට ගෙදර තව පවා එකට ඉන්න අය පවා ඇතුළත පවා කරුණා මෛත්‍රී විරහිත වුණාට පස්සේ ගමේ මිනිස්සු අය ගැන කවර කතාද? ඔයාලා දන්නේ ඉදා පොළුවරම් පාරට බැස්ස දවසේ මිනිස්සු ඉදා මමත් ගමනක් ගිහලා පාරේ හිටියේ. අඳුරුයි මුළු ලංකාවම, අහස අඳුරුයි. අඳුරු අහසෙන් එක දෙක පිළිපොද වැටෙනවා. කළු ඇඳගෙන රතුපති බැඳගෙන අතට පොළු ඇරගෙන මිනිස්සු පාරේ හිටියා මම දැක්කා. අඳුරුයි ලංකාවෙම බය තිතගෙන ඉන්නේ තෝරයි දාට. වෛරය නිසා, තරහ නිසා ලංකාවේ මිනිසු සියලු සත්‍ය සූපත් වේවා කිය. කරණීය මෙත සූත්‍රය ආදී සූත්‍ර සත්‍යයන් අකල් ප්‍රොෆෙසර් සිත් පෙතුව ඔයාලත් මාත් මේ පය ගහලා ඉන්න මේ ලංකාවට යහපතක් වේ.
මතක තියාගන්න මේ බුද්ධ ශාසනයේ අවසාන යුගය මේ කාලේ පින් කරගත්තේ නැත්තම් කුසල් කරගත්තේ නැත්තම් යහපත කරගත්තේ නැත්තම් ආයේ යුගයක් එන්නේ අපිට ඉදිරි භයානක තව තැනකට මුහුණ දෙන්න වෙනවා පින්තුනේ මෙතන ඉන්න ඉස්කෝලේ ගිය ඔයාලා අපි ඉස්කෝලේ ගියාය අපි ඉස්කෝලේ ගිහිල්ලා අපි ළමයි ටිකත් එකට ඉඳලා ගුරුවරුන්ගේ ඉගෙනගෙන දඩුවම් ඉඳලා ඒ වගේ ඉස්කෝලේදී අපි යම්කිසි පන්නරයක් ගත්තා ওই පන්නරේ දැන් අවුරුදු 4ක් නැහැ ළමයිට මේ ඔන්ලයින් මේ ඒ අධ්‍යාපන නිසා දැන් ආයෙත් ආවර ඔන්ලයින් කියන එක ෆෝන් එක දිහා බලාගෙන ඉගෙන ගන්න එක මේ හැදෙන ළමයි තව අවුරුදු 10ක් 15ක් යනකොට කොයි වගේ වෙයිද දන්නේ ඒක මේ වගේ ඔබගේ අතේ චූටි දරු සිඟිත් එක්ක ඉන්නවනම් පොඩි දරුවෝ ඉන්නවනම් ඕන් අපි නලවනවා නමුත් මේ දරුවා අනාගතේ ගායකෙක් වෙනවද නළුවෙක් වෙනවද ගොවියෙක් වෙනවද ගුරුවරයෙක් වෙනවද හාමුදුරු නමක් වෙනවද කියලා අපිට තේරෙන්නේ නැහැ දරුවෙක් නේ නමුත් ඒ දරුවා ලොකු වුණාට පස්සේ තමයි ඒ දරුවාගේ ස්වභාවය ප්‍රකට කරන්නේ ඒ වගේ දැන් ඔක්කොම ඔන්ලයින් වලින් ඉගෙන ගන්නවා නමුත් මේකෙන් එක තැනක ෆෝන් එක දිහිර වෙලා මොංගේ ඔළුව හැදෙන විදිහේ ප්‍රතිපල තව අවුරුදු 10කින් 15කින් එළියට එනකොට කොයි වගේ වෙයිද දන්නේ හිතා ගන්න බෑ පෙන්තුනේ සෑම තැනකම සෑම පැත්තකම අවිනිශ්චිත බවක් තියෙනවා මේ හදන විහිරවල වලට වඳින අවසන් මිනිසුත් අපි නොවේද දන්නේ මේ වට වඳින්න මොංගේ අත් දෙක එකතු වෙන්නේ නැති විදිහ දන්නේ අනාගතේ නේ ඕන ඔය අත් දෙකේම ෆෝන් තියෙද දන්නේ ඒ නිසා කරගන්න පින කරගන්න කුසලයක් දැන් කරන්න හොඳට දන් දෙන්න දන් සැල් දෙන්න ගෙදරකට මිනිස්සෙක් ආවා වතුර පොදක් හරි දෙන්න පින්පව් විශ්වාස කරන්න කොල්ලු කෙල්ල ටික ලැජ්ජ බයි කියන එක හිතේ තියාගන්න හොඳ නෑ මම මේ දේ කරන්නේ කියලා අකුසලී ඉදිරි ලැජ්ජ බය උපත්ව ගන්න අපේ අම්මා දැනගත්තොත් තාත්තා දැනගත්තොත් අයියා දැනගත්තොත් අක්කා දැනගත්තොත් මේ කරන දේ සමාජයේ දැනගත්තොත් කියන ලැජ්ජ බය උපත්ව ගන්න විවාහ වුණ අයත් මම බැඳලා ඉන්නේ මට ස්වාමියෙක් ඉන්නවා බිරිඳක් ඉන්නවා මට දරුවෝ ඉන්නවා මම මෙහෙම කරන්න හොඳ නෑ කියලා ලැජ්ජ බය උපත්ව ගන්න පන්සලකට ආවත් චෛත්‍ය තියෙනවා බෝධින් වහන්සේ තියෙනවා සංඝයා වහන්සේලා ඉන්නවා කියලා ලැජ්ජ බය උපත්ව ගන්න චෛත්‍යයක් ළඟ බෝධියක් ළඟ මම මේ විදිහට කතා කරන්න හොඳ නෑ මේ විදිහට ඇසුරෙන්න හොඳ නෑ කියලා ලැජ්ජ බය උපත්ව ගන්න ඒක ඔබට බොහෝ කාලයක් චිත්ත පිණිස සුවය පිණිස පවතිනවා මේ ගෞතම බුද්ධ ශාසනයේ අවසාන යුගයයි ඒ නිසා අවසාන පිරිසක් දෙව්ලෝ යන අවසාන කාලය ඔබට මේ ඔබගේ ජීවිතේ කෝටියක් පව් යට ගිහිලා කෝටියක් දුක් ගෙවලා සත්පුරුෂයන් අතරට යන්න උතුම් අවස්ථාවක් තමයි චෛත්‍ය කර්මාන්තය ලෝතර සම්මා සම්බුදු කෙනෙක් වෙනුවෙන් විහිරක් හදන්න මහන්සි වෙන්න ඒවට අමාරු නම් වැඩ කරන එක තේ ටිකක් හරි දෙන්න බත් වෙලා කරේ දෙන්න ඊළඟට සාදු කියලා අනුමෝදන් වෙන්න ශ්‍රමදාන කරන්න මේ සෑය කිරිසුදු පාටින් බබලන දවසක් එනකොට ඔයාලට සතුටු හිතේ අපි හදපු සෑය අනේ අපිට නිවන් දකින්න මේ පින් නැති කියලා හිතේ හැබැයි මතක තියාගන්න මේ මොනවා වුණා අපේ හිතට මේ පින්කෝ ගැන දැනෙන්නේ පොඩ්ඩක් හරි දැන් දැනුණා නම් බණක් අහපු නිසා ඒ නිසා ජීවිතයේ හැම දෙයක්ම එක විලාමයක් පිටියට දෙන්න බෑ ඒ නිසා ශ්‍රද්ධා රූප වායනේ ලක්විරු ගුවන් උදිරේ තියෙන දහස් ගණන් ධර්ම දේශනා කරනවා
ඔයාලා දවසට එක බන පදයක් හරි අහන්න. ওই කොල්ල කෙල්ලොත් මුළු දවසේම ෆෝන් එක අතේ තියාගෙන ඉන්නේගේ ශ්‍රද්ධා ටීවී YouTube channel එකට ගිහිල්ලා බල ටිකක් අහන්න පෑය භාගයක් අහයි. මේ රාග දේශම පැය ගණන් වඩවන මේ ෆෝන් එකෙන් විනාඩි 10ක්වත් මේ රාග දේශ ගින්න නිවා ගන්න බන පදයකින්. දුක ඔයාලගේ හිත ගොඩාක් අහිංසක වෙනවා. පින්වන්ත වෙනවා. ඉතින් ඒ නිසා කර්මාන රූපව තිබ්බොත් අපි කොයි විදිහට මැරෙලා දන්නේ නැහැ. නමුත් අනාගතේ ඉපදින ලෝකෙක විඳවන්න නැතුව මේ සංසාර දුකින් නිදහස් වෙන්න පුළුවන් තැනක ඉපදෙවි. හැබැයි මතක තියාගන්න මේ අවස්ථාව අහිමි වෙලා සෑයක් බෝධියක් නැති ලෝකෙක ඉපදුනොත් සංඝයා වහන්සේ නමක් දකින්නවත් නැති ලෝකෙක ඉපදුනොත් කොහොම වේද? පව් කරපු ජනයා මෙතනින් මෙරිලා ගිහිල්ලා ඇස් දෙක අරිනකොටම ගිනි දාලා විතරයි පේන්නේ, යම පල්ලු විතරයි පේන්නේ. අවුරුදු කෝටි ගණක් ඉඳ වෙනවා. පව් කරපු ජනයා මෙතනින් මෙරිලා ගිහිල්ලා තිරිසන් සත්තු අතර ඉපදුනොත් ඒ තිරිසන් සත්තු විතරයි පේන්නේ. මාළුවෙක් කියලා නම් උපදින්නේ වතුර ගොඩේ, ඒකෙම ජරා කරලා ඒකෙම කාල බීලා ඒ ජරා ගොඩෙන් පීන සත්තු. අපිට බලන්න අපිට කුසියක් වෙනව තියෙනවා, නිදන කාමරයක් වෙනව තියෙනවා, සාලයක් වෙනව තියෙනවා, වැසිකිලි කැසිකිලි වෙනව තියෙනවා, මම්මාවක් වෙනව තියෙනවා. ඒ මාළුවෝ යන්නේ ඉන්නේ කන්නේ බොන්නේ මලපම මල මුත්‍රා කරන්නේ ඒ වතුරෙමයි, ඒකෙමයි එන්නේ යන්නේ. සමහර කෙනෙක් මෙතනින් මැරිලා ඇස් දෙක අරිනකොට මෙතනින් පෙතිලා ගැඩවිල්ල පනෝ වෙලා පෙතිලා. සමහර වෙලාවට මෙතනින් මැරිලා ඇස් දෙක අරිනකොටම ප්‍රේත ලෝකේ පෙතිලා ඇඟ විරූපී වෙලා ඇස් ගෙඩි දෙක එළියට ඇවිල්ලා කටේ පනෝ වැක්කිරෙන ඇටසැකිල්ලක් විතර තම්මි කර විරූපී අවුරුදු ගාන කාපු නැති බඩගින්න, අවුරුදු ගානක් බීපු නැති පිපාසය ඒ ප්‍රේතයට දැනෙනවා. බලන්න පව් කරපු ජනයාට සිද්ධ වෙන්නේ. දුවේ පුතේ පින්වතුනි, පව් කියන ජාතිය නම් කරන්න එපා, සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා, වැරදි කාමසේවනය කරන්න එපා, බොරු කියන්න එපා, සුරා සූදු පාවිච්චි කරන්න එපා, සුරා පානය කරන්න එපා. පස්පවින් මෙලකී වාසය කරන්න. ධර්මයේ හොඳට ආන්න බුදුරජාන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝරත්නයේ සරණ. තුනුරුවන් සරණ ගිය කෙනා නරක ලෝකෙක උපදින්නේ, දෙවියන් අතර උපදින්නේ. ඒ නිසා අද ලොකු පින්කමක් කරපු දවස, අද මහා කුසලයක් කරපු දවස. ඒ නිසා ඔයාලා අද අදිස්ථානයක් ඇති කරගන්න මොනවා හරි වරදක් අඩුපාඩුවක් පාපයක් අකුසලයක් ඔයාලගෙන් සිද්ධ වුණා නම් සිද්ධ වෙනවා නම් අනේක හදාගෙන මටත් ගෞතම බුද්ධ ශාසනය පිහිටල බන්ට ලැබේවා. කලින් වෙච්ච වැරදි අඩුපාඩු අමතක කරලා දාලා අලුතින් ශාසනයට පැමිණෙන්න, අලුත් වෙන්න පරණේව හිතන්න එපා. අද නම් මේ බණපද අහලා එය සංවර වුණේ, ඊයේ කරපු වැරද්ද අද දවල් කරපු වැරද්ද අදාළ නැහැ. වරදි මම අත්මිදුනා කියලා හිතන්න, ආය කරන්නේ නැහැ කියලා හිතන්න. දක්ෂ වෙන්න ඒ වැරද්ද නොකර ඉන්න, ඒ වගේම දක්ෂ වෙන්න විච්ච වැරද්ද අමතක කරන්න. පැරණි වැරදි අමතක කරන්න, අලුතෙන් හදන්න, හිනාවෙන් සතුටින් ඉන්න. අපිට ටික කාලෙ ඉන්න තියෙනවා. ගොඩාක් කරදර කාලෙ ලෝකෙකට යන්න තියෙනවා. අපි කොයි කොයි විදිහට මැරෙයිද දන්නේ නැහැ. තුන් බඩකින් නෙමෙයි මැරෙයිද කියලා කවුරු දන්නේ? එහෙමනම් වෙන්න එපා කියලා අපි හිතනවා. නමුත් අතලෝ දහම් කාටත් පුදුමනේ. ඉතින් ඒ නිසා ගෞතම බුද්ධ ශාසනයේ දුක්ඛිත සංසාරයෙන් නිදහස් වෙන්න මේ අත්තන්ට වාසනාව ලැබේවා. ඉතින් පින්වතුනි, අද මේ රැස් කරගත්තු පින
අපි දැන් පින් අනුමෝදන් කරමු. මේ රැස් කරගන් තිදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඒකාන්තින් අනුමෝදන් විත්වා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට චෛත්‍ය වහන්සේ බෝධි වහන්සේ රකින්න ඒ වගේම පුරාණ විහෙර විහාර රකින්න තලාට බෝමාට සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් විත්වා අනුමෝදන් විත්වා අනුමෝදන් විත්වා මේ පින් අනුමෝදන් වී ඉදිවෙන විහෙර වහන්සේ කුමනින් ඉදිකර ගැනීමට වාසනාව ලැබේවා. ඒ වගේම මේ පින්වතුන් මේ ලක් දෙරණ සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා. ඒ වගේම කවුරුත් නමින් මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. විශේෂයෙන් අපවත් වී වදාළ දදරකනද අපවත්වීවදාළ මුද්දරගම සිරිසුමන ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වී මේ රැස් කරගත්තා වූ සියලු පින් බලෙන් අමා නිවන් සුවයම ලැබේවා. ඒ වගේම රුවන් කුමාර කියන්නේ රුවන් කුමාර රුවන් කුමාර තෙන්නකෝ තරුණ මහත්මයාට මේ අද රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වී පරලෝ සැපේ වේවා. ඒ වගේම කරුණාවති මෑණියන්ගේ ස්වාමි පුරුෂයාටත් පවුලි මීගේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ගිරාමේ ආනන්ද ස්වාමීන් වහන්සේ අපවත් වී වදාළ ගිරාමේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වී පරලෝ සැපේ වේවා මා නිවන් සුවයම ලැබේවා. ඒ වගේම දායකත්වයේ ධර්ම පින්කම් අනුව ඔබ කවුරුත් නමින් මිය පරලෝ ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම රැස් කරගත් දුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පුරාණ උත්තර රජමහා විහාරයේ අපේ පින්වත් කටියාවේ ධර්මප්‍රිය නායක ස්වාමීන් වහන්සේට තාමත් කැපවීමෙන් සත්පුරුෂ ශාසනික සේවයක් කරන අපේ නායක ස්වාමීන් වහන්සේ ඔයාලට සම්පත. ඉතින් නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා සාදුකම්. ඒ වගේම මම සිහි කරනවා මාගේ පරම පූජනීය ගුරුදේවතුන් පින්වල්ලක ස්වාමීන් වහන්සේ මාහට ධර්මයේ කිනිය ගන්නන මාගේ ගුරු දෙවිඳුන්ට මේ පින් අනුමෝදන් වී දිගාසිරි සම්පත් ලැබේවා. ඒ වගේම මේ විහිරේ වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයට අවත විහාරවල සංඝරත්නයට ඒවල ලක්ෂසි ලෝයසි සංඝරුවන්ට ඒ වගේම ධර්ම ශ්‍රෝණයට පැමිණි පින්වත් සිල් මෑණිවරුන්ට සකල ලෝකවාසී සිල් මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ ගරුතර මහා සංඝරත්නයට සිල් මෑණිවරුන්ට ධර්මාබෝධයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දායකත්වයේ දරණ කී කරුණාවතී මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් වලින් සසර දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. චෛත්‍ය රාජයන් වහන්සේගේ ගර්භයේ නිර්මාණය කර ඇති අලංකාර විහාර මන්දිරය නිර්මාණය කිරීම සඳහා දායකත්වයේ සැපිය නන්දන මණිකේ මෑණියා ඒ වගේම චින්තක මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට ඒ වගේම චිත්‍ර ශිල්පී එස් එන් රූපතිලක මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට ඒ වගේම පුරාණ උත්තර රජමහ විහාරයේ වර්තමාන නිලධාරී මණ්ඩලය හා දායක ස්වභාවයේ සියලු දෙනාට ඒ වගේම අනතුරුකට පත්ව රෝගීව සිටින සම්පත් කුමාර දිසානායක තරුණ මහත්මයා තිස්මන් නිදුක් නිරෝගී සුව සැලසේවා. හදිසියේ සත්කමකට භාජනය
කළ අනුහස් පුතාට ඉක්මන් සුවය සැලසේවා. විහාරයේ ආගමික සියලු කටයුතු වලට ප්‍රවාහන පාසුකම් සලසා දුන් වෙළඳ ව්‍යාපාරික DMP රත්නායක මහත්මා, දුලීප් ක්‍රිෂාන්ත රත්නායක මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඉතින් ධර්ම ශ්‍රවණය කර ඔබ සියලු දෙනාට, හැදු වැඩු දෙමව්පියන්ට, ලොකු කුඩා සියලු දෙනාට, තරුණ දූල පුතාලටත්, වැඩිහිටි සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපි කාට පින් පව් විශ්වාස කරලා පව් බැහැර කරලා පින් කුසල් උපත්වාගෙන ශ්‍රද්ධාවේ පිහිටලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිතර ශ්‍රවණය කරලා මේ බුද්ධ ශාසනය පිහිට ලබා ගන්නටත්, සංසාර දුකින් නිදහස් වෙන්නටත්, අමා මහ නිවන් සුවය ලබන්නටත් වාසනාව ලැබේවා. අපි තෙරුවන් කමා කරගනිමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමී බන්ති බූරි පඤ්ඤේ තථාගතේ. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමී ධම්මේ සම්දික්ඛ අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමී සංඝේ සුපටිපන්නේ අනුත්තේ. සාදු සාදු. ආශිර්වාද කරන වන්දනා කරගන්න අභිවාදන සීලිස නිච්චං වද්දා ප්‍රචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වෙච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිච්චතු. Super.